නරක නිසා නෙවෙයි. ඉතින් අද ඒ වගේම නිදහස් දවසේ කාලතුවක්ක මූද පැත්තට හරවලා පත්තු කරනකොට සමාජ මාධ්‍ය ජාලාවල කිව්වා ඒව අනිත් පැත්තට හැරෙව්වා නම් හොඳයි කියලා. එතන හිටියේ ඒ දේශපාලන අධිකාරිය විතරක් නෙමෙයි රටේ රාජ්‍ය නිලධාරී ඉහළම පැලැන්තියත් එතන හිටියේ. ඒ දුරේකින් පෙනුණා සමාජයේ යම් කොටසකගේ වෛරයට පාත්‍ර වෙලා තිබෙනවා අපේ දේශපාලඥයන් සහ නිලධාරීන්. මේ දෙගොල්ලම මේ වෛරයෙන් බේරගන්න තමයි ජනාධිපතිතුමා කල්පනා කරා. ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙස්සේ අපේ දේශපාලඥයන් අනුගත වෙමින් කටයුතු කරා. අපි එතුමා ආදර්ශයට අරගෙන කටයුතු කරොත් දේශපාලඥයන්ට තියෙන මේ වෛරයෙන් මිදිලා දේශපාලඥයන් පිළිගන්න මට්ටමකට අනිවාර්යයෙන්ම ඇති වෙනවා. රටේ අද සමහර වෙලාවට ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට තමන්ගේ ළමයාට ඉස්කෝලට ගිහිල්ලා තාත්තා ඇමතිවරයා මන්ත්‍රීවරයා කියන්න බැරි තරම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ අපේම දේශපාලඥයන් කීප දෙනෙක් කරපු වැරදි ක්‍රියාමාර්ග. ඉතින් මේවයින් මිදෙන්න දැන් අපිට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අද රටේම ජනතාවට දැනිලා තියෙනවා අපේ ආණ්ඩුවක් ඇවිල්ලා කියලා. අපේ නායකෙක් ඉන්නවා කියලා අද රටේ හැඟීමක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මිනිස්සු වෙනදට වැඩිය නීතියට ගරු කරන්න පටන් ගන්න. වෙනදට වැඩිය රට ගැන හිතන්න පටන් ගන්න තියෙනවා. තරුණයෝ පෝස්ටර් අඳින්නේ, පෝස්ටර් ගහපු බිත්ති සුද්ධ කරලා චිත්‍ර අඳින්නේ ස්වේච්ඡාවෙන්. එක තීන්ත බෝතලයක් කවුරුවත් දීලා නෙමෙයි, ආණ්ඩුවෙන් දීලා නෙමෙයි. මේ සියල්ල කරන්නේ දැන් එයාට තේරෙනවා මේ රට අපේ රට, මේ රට අපි ගොඩනගන්න ඕන කියලා හැඟීමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දේශපාලඥයන් විදිහට අපේ වගකීම තමයි ඒ තරුණයන්ගේ බලාපොරොත්තු කඩ නොවන ආකාරයට කටයුතු කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. දැන් අද රටේ ජනතාව හැම එකක්ම හොඳට තෝරලා බේරලා ගන්න දන්න. එනිසානේ මේ කඩේකට බඩුවක් ගන්න ගියත් ඒක හොඳට තෝරලා බේරලා ගන්න. සැලුන් එකට කොණ්ඩෙ කපන්න ගියාම තමන් කැමතිම බාබර් වෙනකන් ඉන්නවා කොණ්ඩෙ කපන්න නැතුව සමහර කට්ටිය. ඒ වගේම ලොන්ඩ්‍රි එකට ගිහිල්ලා රෙදි ටික අයින් කරන්න දෙනකොට ඒත් හොඳම ලොන්ඩ්‍රිය හොයාගෙන ගිහිල්ලා දෙනවා. එතන වැරද්දක් වෙනවා නම් ඒක නිවැරදි කර ගන්න. ගැරිජ් එකට ගිහිල්ලා මෝටර්සයිකලේ හරි හදා ගන්නකොට තමන් දන්නම බාස් වෙනකන් ඉන්න. ඒ වගේ තෝරා බේරා ගැනීමක් කරන. කඩේට ගිහිල්ලා බඩුවක් ගන්න ගියාම හොඳට හොයනවා. මාළු ගන්න ගියාම කඩපොලේ ගිහිල්ලා කරමලෙත් බලනවා රතු පාටද හොඳට කියලා බලනවා. කරමල කෑල්ලක් ගන්න ගියාම නාහෙටත් තියලා බලනවා. ඒක හොඳ කියලා. ෂර්ට් එකක් ගන්න ගියාම ඇඳලා එතන ඇඳලා බලලා ආයෙත් ගෙදරත් ගිහිල්ලා ඇඳලා බලලා හරියන්නේ නැත්නම් ආයෙ ගනල්ල මාරු කරනවා. හැබැයි දේශපාලඥයෝ තෝරනකොට එච්චර ජනතාව සුව වෙනවද කල්පනා කරනවද කියන එක පිළිබඳව රටේ අද කතා කරන්න පටන් ගන්න. ෂර්ට් එක හොඳ නැති වුණොත් ගෙදර ගෙනියලා මාරු කරගන්න පුළුවන් ආයේ සතියක් හරි දෙකක් ඇතුළත. හැබැයි දේශපාලඥය හොඳ නැති වුණා කියලා අවුරුදු පහක් යනකම් කිසිම මාරු වීමක් හෝ වෙනස් කිරීමක් කරන්න බෑ. ඡන්දෙ දීලා ඊට පස්සේ ඉඳලා බණින එක තමයි කරන්නේ. අන්නාරු හොරකම් කරා, මරකම් කරා, කුපාඩිකම් කරා, මිනි මැරුවා, ඕවා කිය කිය බැන බැන ඉන්න එක තමයි මුවක් ඡන්දදායකවන්ට සිද්ධ වෙලා තියෙන්නේ. මේ යුගයේ මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැන් ගෙනියන මේ වැඩපිළිවෙලත් එක්ක නතර වෙයි කියලා. එතුමා ඉතාමත් පැහැදිලිව ඉන්නවා මේ රටේ කවුද වංචාවට දූෂණයට සම්බන්ධ වෙන්නේ. කොච්චර එතුමාට සමීප වුණත්, කොච්චර එතුමාට දේශපාලනය කරත් අනිවාර්යෙන්ම මම පැහැදිලිව දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ඇයට දඬුවම් ලබා දීමේදී නම් කිසිම අඩියක් පස්සට ගන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්නේ. එයා තමන්ගේ ඇමති මණ්ඩලයේ වෙන්න ඒ කෙනෙක් වුණත් එතුමා ගෙදර යවල නිකන් ඉන්නේ නැතුව හිරගෙදරට යන දක්වාම ක්‍රියාමාර්ග ගනී කියලා මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා. රටේ ජනතාවගෙත් බලාපොරොත්තු ඒක තමයි. මොකද අනිත් අයටත් වැඩිය දේශපාලඥයන්ට වගකීමක් තියෙනවා. හොරකමට, වංචාවට, දූෂණයට හසු නොවි හොඳ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්න තත්ත්වයක් නිර්මාණය කිරීම.